පින්වත් අරියතුන් වහන්ස, මේ අද දේශනාව ඇසුරෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරයෝසනා කල්යාණං කියන ධම්ම විනී කාරණා තුන මම නම් අද තමයි ස්වාමීන් වහන්සේක වහන්සේගේ අර මේ දේශනාව ඇසුරෙන් එකේ අර්ථ ධම්ම නිරුක්ති දැනගත්තේ. ත්‍රිපිටකයේ තියෙනවා 10000 වරක් ඔය තුන. හැම සූත්‍රයකම බොහෝ වැදගත් සූත්‍ර ඔක්කොගෙම තියෙනවා. ආදි කල්යාණන්වා මජ්ජේ කල්යාණන්වා පරියෝසකල් අර චතක සූත්‍රයේ තියෙනවා. එහෙමයි. කොහොමද තියෙනවා? මොකද්ද මේ රතන් සූත්‍රයේ තියෙනවා. රතන් සූත්‍රයේ හැබැයි ආදි කල්යාණන්වා මජ්ජේ කල්යාණන්වා පරියෝසකල්යන්වා නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්තේ ආයතිකේ බාස්මින් තේ කීන බීජ. වෙන වචන වලින් කියලා තියෙනවා. එහෙමයි. දැන් ආදි කල්යාණන්වා කිව්වේ ඔය කීනම් පුරාණං පුරාණේ ඉඳන් පවත්වගෙන ආපු කැප ඉන්දස් විය යුතු කෙලෙස් කළු ධර්ම. කල්යාණන්වා කියන්නේ කළු නසනවා, කෙලෙස් නසනවා, කිලුටු නසනවා, වැරදි දේ නසනවා. කල්යාණන්වා ආදි කල්යාණන්වේ පෙරපටන් පවත්වා. මජ්ජේ කල්යාණන් කිව්වේ අද අද අර හදාගන්න කීනම් පුරාණ නවන් නත්ති සම්භවං කියන එක අර මජ්ජේ කල්යාණන්වා. ඒ නිසා අද අද උපද්වා ගන්නා කෙලෙස් අදම නවත්තන්න, අයින් කරන්න, උදුරා දාන්න මජ්ජේ කල්යාණන්වා. එහෙම නැත්නම් අර නවන් නැති සම්භවක්. ඒ වගේම අතීතයේ අනාගතයේ ඉදිරියටත් මේ කෙලෙස් මුල් හදාගෙන ඒ කෙලෙස් ඒවා පරියෝසා කල්යාණම්. ඒවැනුත් කෙලෙස් මුල් උදුරා දැමීමෙන් සම්මා සම්බුද්ධ වීමෙන් ඒවත් උදුරා දාන. ඒක නිසා මේ කෙලෙස් තුන් ආකාර වූ ක්‍රියාවකින් උදුරා දාන්න ඕන. පෙරපටන් පවත්වාගෙන එන කෙලෙස් කර්ම බීජත් අයින් කරන්න ඕන. අද වර්තමාන මොහොතේ කර්ම බීජ උපදවා ගන්න එකත් නවත්තන්න ඕන. අනාගතයට කර්ම බීජ ඇතිවන ක්‍රමයක් නවත්තන්න. මේක හරියට ඔබට ඕන නම් මේ අපි හිතමුකෝ කිකිලිය කුකුල කියලා තියෙනවනේ කොටසක්. මේ කිකිලිය කුකුල ඔක්කොම නැති කරන්න ඕන නම් අපිට කරන්න ක්‍රමයක් තියෙනවා. දැන් අපිට පුළුවන් වෙන්නේ කිකිලිය කුකුල ටික මරලා දාලාද, එහෙම නැත්නම් වෙන ක්‍රමයකින්ද? කිකිලිය කුකුල මරලා දැම්මට වැඩක් නැහැ. අපිට ඕනකම තියෙන්නේ විත්තරේ ගන්නවා. අර ආදි කල්යාණන්වා අතීතයේ දැම්ම කොහේ හරි බ්‍රිජ් වල හරි අර කොහේ හරි සීතාගාරවල හෝ තියෙන පණ තියෙන සියලු විත්තර විනාශ කරනවා. ඒක කීනම් පුරාණ. අද අද දාන විත්තරේ අද අදම නැතිකොන්න නවන් නැති බ. ඊට පස්සේ අනාගතයටත් දාන හැම විත්තරයක්ම දාන දවසෙම වෙලාවෙම විත්තරේ විනාශ කරනවා, ඇහැ කරනවා. ඒක තමයි. එතකොට දාන සියලු විත්තරේ ආයි කිකිලියෙක් කුකුලෙක් ඉපදීද? නෑ. හැබැයි කිකිලියෝ ටික කුකුල ටික කවදා හරි ආවිෂකේ වෙලා ඉවරලාම මැරිලා. ඒක නිසා මේක තමයි මේ අනුසය න අනුසයටි කරන ක්‍රමය. ඒක නිසා බුදුහාමුදුරු ඉගැන්නුවේ අර කුකුල ටික කිකිලියෝ ටික මැරුවට වැඩක් නැහැ, විතර ඉතුරු වෙලා. ඒක නිසා බුදුහාමුදුරු පැහැදිලිව කිව්වා කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්තේ ආයතිකේ බාස්මින් තේකීන බීජා. තේකීන බීජා බීජ කිව්වේ බීජ. බීජ තුන් ආකාරයෙන් තේකීව තුන කීන මේ උපදීනට කපා දාන්න ඕන බීජා. අවිරුලිච්ඡන්දෝ නිබ්බන්ති දීරා යතයන් පුදීපො. ස්වාමීන් වහන්සේ දැන් මේ කාරණා තුන අපි අද වෙනකන් දැනගෙන හිටියේ මේ දේශකයන් වහන්සලා දේශනා කරන්නේ ඉදිරිපත් කරන්නේ මුල මැද අග පාරිශුද්ධ භාවයෙන් යුතුව ධර්මයේ දේශනා කළා කියලා තමයි. ඔව් එහෙම තමයි ඉතින් කියන්නේ. ඒව තමයි අර සාත්තන් සම්ව්‍යංජනං කේවල පරිපූර්ණං නැහැ කියන එක. මේ අර්ථ ධර්ම නිරුක්ති නැතිකොට අර නිවන් මගට මග නෙමේ කියන්නේ. ඒවා බහ මේවා බන දෙක. බණ අහලා මිසක් මඟපල් ලබන්න බෑ බහ අහලා. බහ කියන්නේ ඔය කියන දේවල් පස්චිමයා ඔය විසුද්ධි මාර්ගයේ සමන්ත පාසාදිකාව ඇතුළු අටුවා ටීකා ටිප්පණි පොත් 17ක් තියෙනවා. ඒවා ගරුකොට ගුරුකොට ඒවා ඉගෙනගෙන යම් කිසි කෙනෙක් උගත්කමින් පොතක් පතක් ලිව්වනම් ඒවා බුද්ධ දේශනාව නෙමෙයි, ඒවා බහ. ඒවා නිවන් දකින මාර්ගයක් නෙමෙයි. ඒක රාගය ද්වේෂය මෝක හදන බාග. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔබ වහන්සේට දීගාය වේවා.